අවුරුදු 10ක් පමණ පරණ තාක්ෂණ ක්‍රමවේදයක් තමයි දැන්ට පාවිච්චි වෙන්නේ මේ PCR සිස්ටම් වලට. වැරදිම් ගොඩක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ තාක්ෂණය ආවේ ඔබ කාට හරි පිළිකාවක් තියෙනවා නම් ඒක එක්වරතාවක් චෙක් කරන්න. ඉතින් අපිට ෆෝල්ස් පොසිටිව් හෝ ෆෝල්ස් නෙගටිව් එමේ හැකියාව ගොඩක් වැඩි එහෙම වුණාම. ඉතින් ඒකයි මම මාධ්‍ය සාකච්ඡාවල හැමතිස්සෙම කියන්නේ අපි මේ හැමෝම මේ පොසිටිව් 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 කියන කට්ටිය ඇත්තටම පොසිටිව්ද කියන එක. මේ කොවිඩ් වසංගතය තව අවුරුදු දෙකකට යන දෙයක් මේක. මේක අපිට ගැලවීමක් නැහැ තව අවුරුදු දෙකකට. ඒ තමයි අනිල් ජාසිංහ. එතුමා එතනින් අයින් වුණායින් පස්සේ තමයි අපිට මේ පුරප්පාඩුව දැන් තේරෙන්නේ සම්බන්ධීකරණයට හරියමං පුද්ගලෙක් හිටියේ නැහැ කියලා මේ අදී කියනවා. මොකද ඔක්කොම උඩ පැන පැන කෑ ගැහුවා අපි දැන් කුරන් කරලා තියෙන්නේ මේක තුන. මේ මාසේ අපිට ලක්ෂ 12ක විතර ඒ සිම්ප්ටොමැටික්. එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ තියන අය ඉන්නවා ලංකාවේ. පුබ හැකිතාක් පමණින් PCR පරීක්ෂණ පවත්වන්න කියලා. ඉතින් ඒක සිදුවුනේ නැහැ. මම දැන් කියන්නේ ලක්ෂ 20කට එහා මේ රෝග ලක්ෂණ ඇඟේ තියාගෙන ඒ සිම්ප්ටොමැටික් අය ලංකාවේ ඉන්නවා කියලා. ඖෂධ එහෙම නැත්නම් ඔය එන්නත් කියන දේවල් ඔච්චර ඉක්මනට මාකට් එකට එහෙම නැත්නම් ශරීර මිනිස්සුන්ගේ ශරීරගත කරන්න පුළුවන් නම් එහෙමනම් ඇයි තාම ඩෙංගු වලට තාම වැක්සින් එකක් අවුරුදු 8ක් තිස්සේ තාම එළි දක්වලා නැත්තේ? ඒක එක බලධාරීන් ඇවිල්ලා කිව්වා සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන් කරලා තියෙන්නේ කොවිඩ් වෛරසය කියලා, කොවිඩ් 19. එතකොට අර මුඛාවරණ ඇඳන් ඉන්න සාමාන්‍ය මිනිහත් ඔන්න ඕක ගැලෙව්වා. මම බලධාරීන්ට දැන්නුවා මේක බුලින් ආපු වෛරල් ලෝඩ් එකක් නෙවෙයි කියලා. මං හිතන මං මේ පණිවිඩය යව්වේ ඔක්තෝබර් මාසේ 7 හෝ 8. ඉතින් ගියාණ්ඩුවේ හිටපු ඒ පුද්ගලයන් අපි හොරු කියලා එහෙම නැත්තම් වංචා කරපු පුද්ගලයන් ඇයි අපි තාම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියාගන්නේ කියන එක ලොකු ගැටලුවක් කියලා දෙනවා. ඔබතුමා දන්නවා මේ දවස්වල මගේ පසුබිම මම විදේශ රටවල් වල යුරෝපයේ රටවල් සහ ආසියානු රටවල් වල මේ උපදේශකත්වයක් දරනවා මේ කොවිඩ් සේෆ්ටි ගන්න ඕනේ ක්‍රියාදාම සම්බන්ධයෙන්. ඒකෙහිඳ මම මේ රටවල් වල සහ වෙනත් රටවල් වල විශේෂඥයෝත් එක්ක ගොඩක් මේ දවස්වල ක්‍රියා සම්බන්ධයි. කොරෝනා කියන වෛරස් එක නව මුහුණුවරකින් තව අවුරුදු 5කින් මතුවෙන්න පුළුවන්. කොවිඩ් 19 ව්‍යසනය මුළු ලෝකයක් වෙලාගත් වෙලාවේ මේ පිළිබඳව විවිධ අර්ථකථන විවිධ කතිකාවත් සමාජයේ පුරා පැතිරලා යන වෙලාවේ මෑත කාලීනව ඉතාමත් කතා බහට ලක් වෙන මාතෘකා කිහිපයක්ම සමාජය ගත කරපු විවෘතව කතා කරපු පුද්ගලෙක්ව අද දවසේ අපේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්න හිතුවා. මේ සෞඛ්‍ය කළමනාකරණ හා ඖෂධ පිළිබඳ පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා. අයිබෝවන්. අයිබෝවන්. ඔබට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මේ වගේ විවසනකාරී අවස්ථාවකදීත් ඇයි මෙතුමන් සහ මම මුඛාවරණයක් පළඳින්නේ නැත්තේ කියලා. ඒක ඔබට ප්‍රියමනාප නොවෙන්න පුළුවන් එක් අවස්ථාවකදී. ඒ විතරක් නෙවෙයි අපේ හඬ පිළිබඳව ඔබට නිවැරදිභාවයකින් අහගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී පමණක් අපි දුරස්ථභාවයක් තියාගෙන මුඛාවරණ පළඳින්නේ නැතුව වැඩසටහන කරනවා. ඔබතුමන් විවෘතව කතා කරනවා මේ PCR පරීක්ෂණ සහ ලංකාව තුළ මේ සම්බන්ධයෙන් යන පරීක්ෂණ රටාවන් පිළිබඳව විවිධාකාර මතවාද. ඒ අතර එක් ප්‍රධානතම මතයක් විදිහට ඔබතුමා ගොනු කරනවා ලංකාව තුළ PCR කරන්නේ පැරණි යන්ත්‍රවලින් කියලා. ඔව්. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබතුමන්ට කියන්න තියෙන්නේ? අපේ ආයතන 22ක් පමණ දැන් තියෙනවා. ඒ 22කින් ආයතන 21ක් පමණ අපේ පරණ, ඒ කියන්නේ අවුරුදු 10ක් පමණ පරණ තාක්ෂණ ක්‍රමවේදයක් තමයි දැන්ට පාවිච්චි වෙන්නේ මේ PCR සිස්ටම් වලට. මේ PCR චෙකින් වලට. එතකොට මෙම තාක්ෂණය ලෝකයට ආවේ අර මේ ටීබිකොලෝසිස්, මේ ෂය රෝගය, එහෙම නැත්නම් පිළිකා වැනි දේවල් ටෙස්ට් කරන්න තමයි මෙම තාක්ෂණය ආවේ. නමුත් දාස් ගණන් එකවර චෙක් කිරීමට මේ පුළුව හැකියාවක් තිබ්බත් මෙම තාක්ෂණයට වැරදිම් ගොඩක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ තාක්ෂණය ආවේ ඔබ කාට හරි පිළිකාවක් තියෙනවා නම් ඒක එක්වරතාවක් චෙක් කරන්න. එහෙම නැත්නම් කාට හරි සය රෝගයක් තියෙනවා. දැන් සය රෝගේ දාස් ගණන් හැදෙන්නේ නැහනේ. ඒතර එක්කෙනෙක්ට පමණයි එක වෙලාවකට චෙක් කරන්න ඕනේ. දැන් මේක එහෙම නෙවෙයි. මේක 500 ගණන් දාස් ගණන් අපි එකවර චෙක් කර යුතුයි. ඒතර එසේ කරද්දී ගොඩක් වැරදීම් ඇති වෙන්නේ ඉඩ තියෙනවා. මොකද මේක මැනුවලි, එහෙම නැත්නම් කවුරු හරි මේ ලැබෝරටරි ටෙක්නීෂියන් කෙනෙක්, අපි කියනවා මෙඩිකල් ලැබෝරටරි ටෙක්නීෂියන් කෙනෙක්, තමන් ඒ පුද්ගලයා එය තමන්ගේ අත් දෙකෙන් කර යුතු ක්‍රියාදාමයක් මේක. එතකොට අපි සාම්පල ගෙනල්ලා එය ලැබ් එකට ගෙනල්ලා මුලින්ම කරන්න ඕනේ ඒ සාම්පලේ සාමාන්‍යයෙන් මේද ආවරණයක් තියෙනවා. ඒ සාම්පලේ මේද ආවරණයකින් එන්නේ.
ඒ මේද ආවරණය අපි කඩා ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ ලයිසින් කියලා. ඊට පස්සේ අපි ඒක වොෂ් කරන්න ඕනේ. ඒක හේදීමකට භාවිත කරන්න ඕනේ. ඒතර මේ සඳහා තියෙනවා කිමිකල්ස්. මේ සඳහා පාවිච්චි කර යුතු එක එක කිමිකල්ස් තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියාදාම ඉවරණයෙන් පස්සේ අපි ඒක ඒක අපිට ඒක අපි ඒක කියන්නේ ඉලූෂන් කියලා. ඉලූෂන් කියන්නේ අපි RNA එක DNA බවට පත් කර ගැනීමක්. ඒතර මේ ක්‍රියාදාම තුනම පැය හතරක් විතර අර मेडिकल लबोरेटरी टेक्नीशियन तमंगे अत्वलिम कर क्रियादाम अंडे इतने तमि गुडक वरीदी सिद्धवेड़ती मुखद दास गण एक बार करादी गण अभी दंडो मेधास पौदगलिक दास गण करना यदि मगे मत हिम दास गण करा गुडक वरीदी मेतवेड़ती ईट अमतरव मे वाश मे मेनुअली मे लाइसिंग वाशिंग इल्यूशन की मे अवस्था तुनेदीम ඊට පස්සේ ඒක එව්වා එව්වා අපි කරන්නේ සෙන්ට්‍රිෆියුජල් සිස්ටම් එකකින් සෙන්ට්‍රිෆියුජල් කියන්නේ අර මේ කොලම් බේස්ඩ් අපි දන්නවනේ සෙන්ට්‍රිෆියුජල් කියන්නේ හයි මේ ස්පින් කොලම් සිස්ටම් එකකින් කරන්නේ ඒකම මේ මෑතකදී මම දැක්ක යුරෝපා සංගමයේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු වගේක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා මේ කොලම් බේස්ඩ් එහෙම නැත්නම් මේ පැරණි ක්‍රමයේ අවුරුදු 10ක් විතර පැරණි ක්‍රමයේ 135ක් හව 45ක් අතර වැඩිදීම් තියෙන ඉඩ තියෙනවා කියලා एक दें अभी मेक सामान्य मे पेरणी पेरणी पीसीआर क्रमेट सामान्य सीएट हेत्पाहक निर्वेदेल दें भई मे मे यूरोपे मे विशेषज्ञ वैद्यवरुकन एक अडुई ई थिंक अभीट फॉल्स पॉजिटिव हो फॉल्स नेगेटिव ये मे हेकिया गुडक वेडी हे मूनाम ई थिंक एक मम मजिशा खर्चावल हेमती सिम किया अभी मे हेमो मे पॉजिटिव 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 की कट्टी अत्र पॉजिटिव दिखेने मुखदे पेरणी ताक्षण अभी हरियाकार मे निवृद्धि मे रिजल्ट गारे इतना मे कोरोना संबंधे मे विधि परीक्षण पवत्पन्न लोकमट्टमे पिल्लीगत है कि अंतरा नदीत दीर दीर औवृद्धट पमन पेर ऐके मे मे कोविड कोविड पटंगत पस वुहान चीने डेन्मार्क इन मे 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 साइंटिस्ट एकोलो अलुत्क्रमे अख्वागत मुखद मे अर मंकी फेरणी क्रमेट अभी अतिंकरा तो ये क्रमे रोबोताक्षण किरी मे हकीयावग्दन तीन यद्रो एक अभी क्या मैग्नेटिक बीड आरएनए एक्सट्रैक्शन यद्रो ये मैग्नेटिक बीड आरएनए एक्सट्रैक्शन वलिंग अर सांपले गिनाव ये लभ्यघट एक टेस्ट किट ट दाण पमन टेस्ट दाल एक रोबो यंत्र दम एक बार तीस दाण पुल मे यंत्र सांपल तीस दाण पुल अरे मंकी अर स्टेज तुनम ऑटोमेटिकली विनाडी दाटे विन हतरा मेनुअली वरदी मेकविन ये आर एन एक्सट्राशन विनाडी दाटे खाग्यव अतगहिमा थोरव विनाडी दाटे अभी आर एन ए लागंड එතකොට ඒ තැටියම ගිහලා PCR යන්ත්‍රයේ දාන එක පමණයි වෙන්නේ. එතකොට විනාඩි 50න් අපිට PCR අපි හිතමු ඒ වගේ රොබෝ තාක්ෂණයෙන් එක්ස්ට්‍රැක්ටර්ස් තුනක් තිබ්බා කියමු. දැන් අපේ බණ්ඩාරනායක එයාපෝට් ලැබ් එකේ ඒ වගේ යන්ත්‍රණ තුනක් තියෙනවා. එතකොට සාම්පල් 96ක් එක්වර කරන්න පුළුවන්. ඒ සාම්පල් 96 විනාඩි 18න් ඒ RNA අරගෙන ඊට පස්සේ PCR 96 96ක් තියෙන PCR යන්ත්‍රයකට දැම්මා විනාඩි 50ක් 70ක් අතර අපිට සම්පූර්ණ ඒ 96ෙම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට මට දැන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. රැපිඩ් ටෙස්ට් කිට් කියන්නේ ඕකමද කියලා? නෑ රැපිඩ් ටෙස්ට් කිට් කියන්නේ මේක නෙවෙයි. මේක PCR. මේක PCRමයි. එතකොට මේක ඇයි අපේ ලංකාව තුල වැඩි වශයෙන් භාවිත නොකරන්නේ? एक निलधारिंगें ये बलधारिंगें ऐसी प्रश्न कुबतुमा एक बलधारिंगे ना अत्र मेक 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 गुणे अपीट मे सौख्यम सौख्य शेष्ट्रे अपीट मे कलमणाकर्णे अडूयम तिब्ब वैद्य अनिल जासिंह मे मेतुमा ऐंगुण पास्से यथर एक एकता निकिंग संबंधीकरणे नतिवेगिया अपीट मैद कालेक्न कड़िंग एकता निकिंग संबंधीकरणे नतिगुणा यथर लेखम तुमा सह अमति तुम ये पमनाई ये बलधारी हटियट क्रियात्मक गिरीमटे हिटिए दंग अभी हितना दंग अलुति मे मे अध्यक्ष जनरल वर्य पत्ल डॉक्टर आसेल गुणरत्न योगट अभी दंग अलुति मे नियोज्य मे अध्यक्ष वर्य पत्ल इन्नो समान रत्नायक लब्बांशे
ඉතින් දැන් අපි හිතනවා එතුමන්ලා මේ සම්බන්ධයෙන් හොයලා බලලා හරි විදියට තීරණාත්මකව කටයුතු කරයි කියලා අපි හිතනවා මොකද මේ කොවිඩ් වසංගතය තව අවුරුදු දෙකකට යන දෙයක් මේක මේක අපිට ගැලවීමක් නැහැ තව අවුරුදු දෙකකට පළවෙනි රැල්ල සාර්ථකව මර්ධනය කරගන්න හැකියුණා කියලා කිව්වේ ඒ බලධාරීන් හිටපු නිසා එතකොට දෙවෙනි රැල්ල පාලනය කරගන්න නොහැකිුණේ බලධාරීන් මාරු වීමත් එක්ක කියලා ඔබතුමා හිතන්නේ ඔතන කාරණා දෙකක් තිබ්බා එකක් තමයි පළවෙනි රැල්ල ඒමට පෙර ඒ කියන්නේ වුහාන් වල නොවැම්බර් මාසේ පළවෙනි රෝගියා හම්බුෙද්දී අපි හිටියා හරි දක්ෂ පුද්ගලෙක් ජරුවන් බණ්ඩාර කියලා වෛද්‍ය ජරුවන් බණ්ඩාර කියලා පුද්ගලෙක් හිටියා MRI එකේ එතකොට එතුමා අර මං කියපු ওই පැරණි ක්‍රමයේ තිබ්බ යාන්ත්‍රණ ටික ඉක්මනට එතුමා ක්‍රියාත්මක කරවන්න සැලසුම් හදාගත්තා එතන එතුමා දැනගත්තා ඒ වගේ කට්ටිය එතන අනිල් ජාසිංහ වගේ කට්ටිය හිටියා ඉතින් දක්ෂ පුද්ගලයෝ දැනගත්තා මේක කවදා හෝ ලංකාවට එනවා කියලා. එතන එතුමන්ලා ඒවල ඇසි කරගෙන තියාගත්තා. එතන පපේ පළවෙනි රෝගියා මාර්තු මාසෙෙද්දි සම්පූර්ණ මේ සෞඛ්‍ය ශේත්‍රයේ ලෑස්ති වෙලා හිටියේ ඒකට. ඉතින් ඒ ලෑස් අනිත් එක මං කිව්වා වගේ සම්බන්ධීකරණයක් තිබ්බා එක තැනකින්. ඒ තමයි අනිල් ජාසිංහ. ඒ කියන්නේ මං නම් නෙවෙයි මං තනතුරෙන් කියන්නම් මේ අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හරහා තමයි සම්බන්ධීකරණය සම්පූර්ණ වුණේ. ඒතර එතුමා තමයි ජනාධිපති එක්ක තීරණ ගත්තේ. එතකොට දැන් එතුමාගේ නැතිවීමෙන් ඒ කියන්නේ එතුමාගේ මේ එතුමා එතනින් අයින් වුණයින් පස්සේ තමයි අපිට මේ පුරප්පාඩුව දැන් තේරෙන්නේ සම්බන්ධීකරණයට හරියමම පුද්ගලෙක් හිටියේ නැහැ කියලා මේ අදී වෙන කලින් එතුමන්ව ඉවත් කරන්න එතුමන්ගේ කාල සීමාව ඉවර නිසාද ඔබතුමා හිතන විදිහට නැත්නම් මේකට දේශපාලන මොකක් හරි බලපෑමක් තිබුණාද නැහැ මං හිතන්නේ මේ අවස්ථාවේ අනිල් වෛද්‍ය අනිල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට ඇත්තටම ප්‍රොමෝෂන් එකක් ලබා දීමේ මේ එතනට ඒ කාලේ පරිච්ඡේදයට ඇවිල්ලා තිබ්බේ ඉතින් එතුමන් අධ්‍යක්ෂ ජෙනරාල් වෙනු පස්සේ එතුමා පත්විය යුත්තේ මේ ලේකම් හැටියට ඉතින් මේකේ මම මට දැම්මම කියන්න බෑ මේකේ මොකක් හරි පසුබිමක් තිබ්බද කියලා නමුත් මං දන්න විදියට එතුමට ඒම පත්වීම ඒම ප්‍රොමෝෂන් එක ලැබිය යුතු තැනක එතුමා හිටියේ හරි ඔබතුමන් මේ නමුත් කියන්න ඕනේ එතුමව අර අගෝස්තු මාසේ දෙවනි රැල්ල එනවා කියලා අපි නොදැන තමයි එතුමව මම හිතන්නේ මාරුවීමක් වුණේ මොකද ඒ අවස්ථාවේ කොවිඩ් කියන එක හැබවම කෑ ගැහුව තුරන් වෙලා තියෙන්නේ කියලා ශ්‍රී ලංකාවෙන් ඉතින් එතුමාගේ මාරුවීම ආවේ ඊට ඉස්සෙල්ලානේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදාට ඉස්සෙල්ලා ඉතින් ඒක දේශපාලන අත ගෑමක් තිබ්බද නැද්ද කියන එක මේ අවස්ථාවේ කියන්න අමාරුයි ඔබතුමා මේ ප්‍රකාශ කරන කාරණා එක්ක මට මතුවෙච්ච කාරණාවක් තමයි පළවෙනි රැල්ල ලංකාව තුල 100%ක්ම අපි මර්ධනය කළාද නැහැ මම අප්‍රේල් මාසේ මම සිලොන් ටුඩේ පත්‍රේ මම ආටිකල් එකක් දැම්මා සීන ලෝකෙක ඉන්න පිරිසක් අපේ රටේ ඉන්නේ කියලා. ඒ කියන්නේ බලධාරීන් පිරිසක් රටේ ඉන්නේ කියලා. මොකද ඔක්කොම උඩ පැනපැන කෑ ගැහුවා අපි දැන් තුරන් කරලා තියෙන්නේ මේක තුරන්. ඒ අප්‍රේල් මාසේ මම ලියපු ආටිකල් එක ඒකේ මම පැහැදිලිවම කිව්වා මේ වෛරසය ලෝකේ ලංකාවේ පමණයි මේ ලෝකේ 2021 හෝ ඉතින් එහාට අපි ජීවත් විය යුතු මේ වෛරසයක් කියලා. ඉතින් ඒ මතේම හිටපු එක සංවිධානයක් තමයි GMO එක රජයේ වෛද්‍ය නිලධාරියෝ. ඒ කට්ටියත් හිටියේ ඒ මතේම. ඉතින් අපි වගේ කට්ටේ GMO එක කට්ටේ ඉතින් මෙව කිව්වට ඒ නිසි බලධාරින් එතන ඒ මතේ හිටියද කියන එක දැන් ගැටලුවක්. නමුත් අපි මේක දිගින් දිගටම කිව්වා. ඔබතුමා තවදුරටත් කතා කරන කාරණාවක් තමයි විවෘතව මේ ලංකාව තුල මේ වෙනකොටත් 20 ලක්ෂයකට වඩා කොරෝනා ආසාදිතයන් ඉන්නවා නමුත් හඳුනාගෙන නැහැ කියන කතාව. මේ පිළිබඳව ඔබ අදහස් ප්‍රකාශ කරන්න තියෙන සාක්ෂි මොනවාද? මෙහෙමයි අපි SARS-CoV-1 එහෙම නැත්නම් 2003 SARS-CoV-1 එක ආපු කාලේ අපි නිරීක්ෂණය කරා. එහෙම නැත්නම් ඒකේ තියෙන දත්ත දැන් SARS-CoV-1 ඒ වගේ ව මේ කොරෝනා වෛරස් එකේ අයිති කණ්ඩායමක් නේද එතකොට ඒකයි කොව් කියලා කියන්නේ කොව් කියන්නේ කොරෝනා වෛරස් එතකොට අපිට ඒකෙන් දත්තු වලින් පැහැදිලි වුණා මේ 2003 මේකේ ඒ සිම්ටොමැටික් එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ වෛරසය තියාගෙන ලක්ෂණ පෙන්වන්නේ නැති පුද්ගලයන්ගේ ලොකු ව්‍යාප්ති වීමක් තියෙනවා කියලා එතකොට ඒ රටවල් මේ ගොඩක්ම එංගලන්තය යුරෝපීය වගේ නැත්නම් සිංගප්පූර් වගේ රටවල් අතරම ගොඩක් කරේ ඒකලන් ඒකලන්ගේ ජනගහනයෙන්
හැටක් කිට්ටු වෙන්නේ ඒගොල්ලෝ PCR චෙක් කරා නව තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලෝ PCR චෙක් කරා එතකොට ඒ ඇඟේ ලක්ෂණ තිබ්බ කට්ටියව ඒකෝලන් ඒ විදිහට ඒකෝලන්ව ට්‍රීට් කරලා ඒකෙන් සම්පූර්ණයෙන් නැති කරලා දැම්මා ඉතින් ඒ දත්ත දිහා බැලුවම මොකද කොරෝනා වෛරස් එක කොහෙන් ආවත් ඒක කොහෙන් ආවත් ඒකේ ඒක ඒකේ ලක්ෂණ එහෙමම පවතිනවා ඒකේ බෝවීමේ ලක්ෂණ ඉඳලා ඒක තව මිනිහෙක්ට යන විදිහේ ඒ ලක්ෂණ කොහොමත් ඒ විදිහම ඒ විදිහමයි ඒ කොරෝනා කියන වෛරසයේ මේ හැසිරෙන්නේ ඉතින් ඒ බැලුවම අපි උදාහරණයක් වශයෙන් පළවෙනි රැල්ලෙන් පස්සේ අපිට හිටියා 2300 ගානක් පොසිටිව් වෙලා හරි එතකොට අපි අර අප්‍රේල් මාසේ ඉවරයි කියලා කියද්දි 2300 ගානක් හිටියා එතකොට මේ 2300 ගාන අපි හඳුනා ගනිද්දී ඒකල සමාජයට දවස් 5ක් 6ක් ගිහිල්ලා ඉවරයි ඒ කියන්නේ PCR එක චෙක් කරලා ඒ ඔක්කොම වෙද්දී දවස් 5ක් 6ක් ඒකල සමාජයේ ඉඳලා හිටපු පුද්ගලයන් මම මේ කියන්නේ සම්පූර්ණ රට ලොක්ඩවුන් කරන්න පෙර නමුත් ඊටත් පස්සේ ඉතින් අපි දැක්ක වෙළඳ පොළවල් විවෘත කරාම මිනිස්සු හැසිරෙන විදිය තබෑරුම් විවෘත කරාම හැසිරෙන විදිය අපි දැක්කා ඉතින් ඒ 2300කට පුළුවන් 50 දෙනෙක්ට මේ වෛරසය පතුරවන්න ඒ මම මේ කියන්නේ දත්ත 2003 දත්ත වලින් මම මේ කියන්නේ ඒතර ඒ 2300 ගාන 50 වැඩි කිරීම 50 ඒතර ඒ 50 දෙනා හරහා තව 500කට යෑමේ අවදානමක් තියෙනවා එතකොට ඒ විගඩනේ ඇරන් තමයි මම මැයි මාසේ මෞබිම සාකච්ඡාවේදී මම කිව්වා මැයි මාසේ අපිට ලක්ෂ 12ක විතර ඒ සිම්ප්ටොමැටික් එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ තියන අය ඉන්නවා ලංකාවේ පුළුවන් හැකියතාක් පමණින් PCR පරීක්ෂණ පවත්වන්න කියලා. ඉතින් ඒක සිදු වුණ නැහැ. ඉතින් දැන් අපි මේ යන රැල්ල දිහා බැලුවම ඒක අරගෙන තමයි මම අර වැඩි කරලා මම දැන් කියන්නේ ලක්ෂ 20කට එහා මේ රෝග ලක්ෂණ ඇඟේ තියාගෙන ඒ සිම්ප්ටොමැටික් අය ලංකාවේ ඉන්නවා කියලා. එහෙම නැත්නම් මේක පැතිරෙන්න විදියක් නැහැ මෙච්චර. ඒ සිම්ප්ටොමැටික් අය නැත්තම් මේ රටේ මෙච්චර පැතිරෙන්න විදියක් නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. ඔබතුමා මතු කරන්නේ ඉතාමත් භයානක කාරණාවක්. දැන් මෙහෙම කිව්වම ඔබට මට හිතෙන්න පුළුවන් අපිටත් කොරෝනා දැන්නේ දැන්නමත් කියලා. දැන් එතකොට මේ තත්ත්වෙන් අපිව මුදවා ගන්න නැත්තම් අපිට මිදෙන්න මොකක්ද අපි කරන්න අවශ්‍ය? ඒකයි අපේ 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 වෛද්‍යවරු දැන් රජයේ වෛද්‍ය සභාව ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර අපේ DIG මේ අජිත් රෝහණ ජෙනරල් ශවේන්ද්‍ර වගේ අය පුල පුඩා කියන්නේ තමන් තමාගේ ආරක්ෂාව තර කරගන්න මේක ආණ්ඩුවට හෝ සෞඛ්‍ය ශාස්ත්‍රයට හෝ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තමන් හැමතිස්සෙම හිතන්න ඕනේ තමන්ගේ ඇඟේ මේ වෛරසය තියෙනවා ඔබතුමාගේ ඇඟේ මේ වෛරසය තියෙනවා එතර මම එහෙම හිතාගෙන මම ඔබතුමාත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකේ ඒ ඇයි ආරක්ෂාව අපි විසින්ම මේ අපි විසින්ම සොයාගත යුතුයි. ඉතින් ඒ ආරක්ෂාව අපිම හොයාගත්තොත් අත්හොදන ක්‍රමය අපි මේ මුඛ ආවරණයක් අඳින විදිහ එතකොට එළියට ගිහිල්ලා ආවම ඒකට ඒක සම්බන්ධයෙන් තියෙන මේ සෞඛ්‍ය පරිපාටිය ක්‍රියා කිරීමේ ඒක අපි අපේ අතර ගත යුතු කාරණාවක්. ඉතින් මේක ඒසිම්ප්ටොමැටික් අය ඒසිම්ප්ටොමැටික් ওই ලක්ෂ 20 ගැන අපි එච්චරම බය විය යුතු නැහැ අපිව ආරක්ෂා කරගත්තොත්. අපි අපේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ. එහෙම වුණොත් මේ මොකද මං කිව්වාගේ මේ වෛරසත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ 2020 වෙන කලින්. මේ 2021 22 වෙන කලින්. ඉතින් අපි දැන් හැඩ ගැහෙන්න ඕනේ අපේ ආරක්ෂාව අපි තර කරගන්න ඕනේ. දැන් ඈත දවස්වලදී මේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර ඖෂධයක් පිළිබඳව බලාපොරොත්තු නොතියා ඔබ ආරක්ෂා කරගන්න කියලා. අනිවාර්යයෙන්. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ ඖෂධයක් ආවත් සමහරක් වෙලාවට මේක පැතිරෙන්න පුළුවන් නේ තවතුරටත්. මෙහෙමයි ඔය ඖෂධ එහෙම නැත්නම් ඔය එන්නත් කියන දේවල් ඔච්චර ඉක්මනට මාකට් එකට එහෙම නැත්නම් ශරීර මිනිස්සුන්ගේ ශරීරගත කරන්න පුළුවන් නම් එහෙමනම් ඇයි තාම ඩෙන්ගු වලට තාම වැක්සින් එකක් අවුරුදු 8ක් තිස්සේ තාම එලි දක්වලා නැත්තේ ඉතින් මේ හදිසි ක්‍රියාදාම හරහා ගෙනෙන එන්නත් හෝ වෙන ඖෂධ එව්වා ඇත්තරම හරි ක්‍යාකාරව සොයා බැලිය යුතු දේවල් මේවා ඉතින් අපි මිනිස්සුන්ට අපේ රටේ ජනතාවට අපි කියන්නේ මේ බොරු බලාපොරොත්තු දෙන්න හොඳ නැහැ අන්න එන්නතක් කියනවා අපි 120කට මේක දෙනවා කිව්වොත් අර ඒකයි අපිට පළවෙනි රැල්ලෙන් පස්සේ වුණේ පළවෙනි රැල්ල අපි මර්ධනය කරා ඉතා සාර්ථකව ඊට පස්සේ එක එක බලධාරීන් ඇවිල්ලා කිව්වා සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන් කරලා තියෙන්නේ කොවිඩ් වෛරසය කියලා කොවිඩ් 19. එතකොට අර මුඛාවරණ ඇඳන් ඉන්න සාමාන්‍ය මිනිහත් ඔන්න ඕක ගැලෙව්වා. මොකද ඒ මිනිහාගේ බලාපොරොත්තුව අපි ගොඩක් ඉහළට නැංගුවා.
එහෙම බලාපොරොත්තු දෙන්න එපා මේ අවස්ථාවේ හැමතිස්සෙම හිතන්න මේක දිගටම යන දෙයක් අපිට මෙතනින් එන්න තක් නැහැ අපිට විකල්පයක් නැහැ අපි අපි ආවම ආරක්ෂා කරගන්න අපි ආරක්ෂාව තර කරගන්න මතෙන් අපි ඒ ඒ මතේ අපි මහජනතාව වත්තරට ගෙනියන්න ඕනේ එහෙම නැතුව මේ එන්න තක් කියනවා 120කට දෙනවා ඒකෙන් පස්සේ මේක තුරන් වෙනවා කියන මේ බලාපොරොත්තු කවදාවත් දෙන්න එපා කියලා මම බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා හිටිනවා ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාපටිපාටයක් ඒක 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 මිනිස්සුන්ට සීන් ලෝකයක් මවන්න එපා කියලා මම ඉල්ලා හිටිනවා ඔබතුමා සෞඛ්‍ය කළමනාකාරීත්වය සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙක් විදියට මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ කොරෝනා පළවෙනි වෛරසය ලංකාවට ආපු කාලවකවානුවේදී අපි දැක්කා කොරෝනා වෛරසයේ ධාරිතාවය 16ක් 19ක් අතර ප්‍රමාණයක් කියලා මාධ්‍ය පුරාවට කිව්වා. නමුත් මේ දෙවනි රැල් එහෙම නැත්නම් මේ දෙවනි පොකුරු අනම්මන නිර්මාණය වෙන්න පටන් ගත්තට පස්සේ දැන් කියනවා 129ත් 34ක් වගේ ප්‍රමාණයක් තුලට මේක වර්ධනය වෙලා කියලා. එයි මේ කාලෙන් කාලට ඉන්න කොවිඩ් වෛරසය මේ විදිහේ වෙනස් ධාරිතාවයන් ගන්නෙ. පළවෙනි සැරේ කොවිඩ් එහෙම නැත්නම් SARS-CoV-2 එක ලංකාවට ආපු වෙලාවේ ඒක අනිවාර්ය ඒක සාහිතිකවම කියන්න පුළුවන් චීනෙන් පටන් ගත්ත වෛරසය තමයි මුළු බතාවේ ලංකාවට ආවේ. චීනෙන් ආපුවේ SARS-CoV-2 වෛරස් එහෙම නැත්නම් කොරෝනා වෛරස් එක වෛරල් ලෝඩ් එක ඔය 16 17ක් අතර ප්‍රමාණයක් තියෙනවා කියන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ළමයිට ඒක හැදුන්නේ. ඒ කියන්නේ චීනේ වුණත් තරුණ ළමයිට හැදුන්නේ අවුරුදු 16 18න් පහළ ළමයිට ඉතා කලාතුරකින් තමයි අර එක්කෙනෙක් දෙන්නෙක් එළියට ආවි ලංකාවේ වුණත් අපි දැක්කේ නැහැ ළමයිට ඒක බෝ වෙනවා. ඒතර දෙවනි කාරණේ තමයි ඉතා ඉක්මනින් සුව කිරීමේ හැකියාවට අමතරව අපි දැක්කා ඒක බෝවීමේ ප්‍රතිශතය ඉතා අඩුයි අඩු මට්ටමක තිබ්බේ. එතර මම එහෙම කියද්දි ඔබතුමා අහන්න පුළුවන් එතර මිලියන මේ ලක්ෂ 12ක කොහොමද ඒ සිම්ප්ටොමැටික් වෙන්නේ කියලා. මම කිව්වාගේ අපි අර SARS-CoV-1 කියන එකෙන් තමයි ඒ හැදෑරීම මම කරේ. නමුත් මෙහි තියෙන දත්ත ඇත්තටම හොයාගන්න අමාරුයි මෙහි තියෙන දත්ත වලින්. ඉතින් මම අර SARS-CoV-1 එකේ පැතිරීම අනුව තමයි මම කිව්වේ ලක්ෂ 12ක ඒ වෙද්දී පැතිරිලා ඇති කියලා ලක්ෂණ රෝග ලක්ෂණ තියෙන. නමුත් ඒක හේතුවක් අපිට මේකේ ලේසියෙන් මර්ධනය කරන්න පුළුවන් වෙච්ච එක හේතුවක්. ඒකේ වෛරල් ලෝඩ් එක ගොඩක් අඩු වෙන තිබ්බේ. දැන් මේ දෙවනි එක ওই මිනුවන්ගොඩ පොකුර පටන් අරගෙන දෙවනි තුන්වෙනි පොසිටිව් patient එද්දී මම බලධාරීන්ට දැන්නුවා මේක මුලින් ආපු වෛරල් ලෝඩ් එකක් නෙවෙයි කියලා. මං හිතන්නේ මං මේ පණිවිඩය යව්වේ ඔක්තෝබර් මාසේ 7 හෝ 8. ඒතර මං ඒ වෙලාවේ මට ඒක පැතිරෙන විදිහෙන් මට හිතුණා මේක මේ ඉස්සෙල්ලා ආපු වෛරල් ලෝඩ් එකේ වෛරස් එක නෙවෙයි කියලා. මං බලධාරීන්ට දැන්නුවා. ඉතින් ඒ වෙද්දිවත් කවුරුත් ඒක පිළිගන්න අකමැති වුණා. ඒක මේ මෑතක් වෙන කලින් තමයි ඔය අපේ ප්‍රොෆෙසර් නීලිකා ජයවර්ධනපුර ප්‍රොෆෙසර් නීලිකා තමයි ඒකේ රිපෝට් එක බාර දුන්නේ. නමුත් අර අපිට හිතලා ඒ කියන්නේ ප්‍රැක්ටිකලි හිතලා කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවානේ. ඒක ඒ කියන්නේ ලංකාවට ආදේශ කරන්න නැතුව අපිට බලන්න පුළුවන් අනිත් රටවල කොහොමද මේ වෛරස් එක හැසිරෙන්නේ කියලා. එතකොට මම ඒ වෙලාවේ හැබැයි මගේ ඔළුවේ තිබ්බේ මේක ඉන්දියාවෙන් ආපු වෛරල් ලෝඩ් එකක් කියලා. මම ඇත්තම කියන්න ඕනේ මං බලධාරීන්ට දැන්නේ මේක ඉන්දියාවෙන් ආපු වෛරල් ලෝඩ් එකකට සමානයි කියලා. මොකද ඉන්දියාවේ ඒක පැතිරීම රටාව ගත්තොත් හරි සමාන රටාවක් තිබ්බේ ওই මිනිවන්ගොඩ පොකුරෙන්. ඒක පටන් ගත්ත වෙලාවේ ළමයිට බෝ වෙන පටන් ගත්තා. හරි ඉක්මනට බෝ වෙන පටන් ගත්තා. අපි දැක්ක සමහරවිට 300 400 එනවා මේ පොසිටිව් වෙලා. ඉන්දියාවෙත් ඒ ක්‍රමෙමයි තිබ්බේ ගිය මාස දෙක තුනේ. නමුත් දැන් මම ඇත්තටම මේ ප්‍රොෆෙසර් නීලිකාගේ රිපෝට් එකේ දැන් සඳහන් වෙනවා මේක යුරෝපයේ ඩෙන්මාර්ක් වගේ වැනි රටවල් වල තියෙන වෛරල් ලෝඩ් එකට සමානයි කියලා. ඉතින් ඒකෙන් තමයි මම කිව්වේ දැන් ඒ සිම්ප්ටොමැටික් දැන් අර මං කියපු ලක්ෂ 12 ඉඳන් ලක්ෂ 20කට වෙලා තියෙන ওই වෛරල් ලෝඩ් එක වැඩි හින්දා මොකද ඉක්මනට මේක පැතිරියාම හැකියාවක් තියෙනවා. දැන් ඔය කාරණාත් එක්ක මේ මට ආපු තවත් ප්‍රශ්නයක් ඔබතුමා මේ වෘද්ධිත මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන කාරණා එක්ක ওই විදියට ඔබතුමා බලධාරීන් දැනුවත් කළත් ඔවුන්නේ ක්‍රියා නොකරන්නේ ඔබතුමා මේ ඒක පුවත්පතකට සඳහන් කරලා තිබ්බා සෞඛ්‍ය අමාත්‍යාංශින්නේ හොරු කියලා. ඒ කාරණාව නිසාද මේවා ක්‍රියාත්මක නොවෙන්නේ? නැහැ සමහර විට. මොකද අපි විපක්ෂයේ එහෙම නැත්නම් අපි 2015 ඉඳලා 2019 වෙන කලින් අපි මෙව සම්බන්ධයෙන් අපි එළිදරව් ගොඩක් කරා. රජයේ වෛද්‍ය නිලධාරී සභාව, එතකොට අපේ මහා සංඝරත්නය, අපි වගේ පිරිස් අපි එළිදරව් ගොඩක් කරා. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් 20 වෙනි සංශෝධනයත් අපි දැන් පාස් කරලා
එතකොට දැන් අර පබ්ලික් සර්විසස් කමිෂන් නැහැනේ දැන්. එතකොට ජනාධිපතිතුමාට හෝ අග්‍රාමාත්‍යතුමාට හෝ ආණ්ඩුවට තියෙනවා හැකි බලයක් තියෙනවා දැන් මේ ඇමතිතුමීටත් බලයක් තියෙනවා. එතකොට අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඇයි මේ යහපාලනේ එහෙම නැත්නම් මේ වචන පාචකන් ගියාණ්ඩුවේ හිටපු ඒ පුද්ගලයන් අපි හොරු කියලා එහෙම නැත්නම් වංචා කරපු පුද්ගලයන් ඇයි අපි තාම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියාගන්නේ කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒක හැමෝටම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් සමහර විට මේ අය හොරකම් කිරීමේ අරමුණින් සමහර විට ජනාධිපතිතුමාව නොමැගෙවීමක් එහෙම නැත්නම් සැබඩාජ් කියලා කියන්නේ. ඔව්. ඒක මේ සැබඩාජ් වීමක් වෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ඉතින් අතිගරු ජනාධිපතිතුමා සහ මේ අග්‍රාමාත්‍යතුමා ඉතා මේ 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 ක්‍රියාශීලව ක්‍රියා කරන්න ඕනේ කියලා මම හිතන්නේ. ඔබතුමන්ට යොමු කරන අවසාන ප්‍රශ්නය දැන් මෙතුමන් වරපතර කාරණා බොහෝමයක් ගේනවා. අවස්ථාවකද කියනවා PCR පරීක්ෂණ වැරදි කියලා බහුතරයක් ඒවා සමහරක් අවස්ථාවල තියෙනවා ලංකාව තුල තියෙන පරණ PCR යන්ත්‍ර ඒ නිසා හරියාකාර ප්‍රතිපරබිල් ලබා ගන්න බැහැ කියලා ලක්ෂ 20කට වඩා වැඩි COVID අසාධිතයන් තාමත් ලංකාව තුල ඉන්නවා කියලා කියනවා ඔවුන්ට පරීක්ෂණ කරන්නේ නැහැ කියලා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශය හොරු කියලා කියනවා මේ වගේ කතා ගොඩක් එක්ක අපි කොහොම හරි දැන් මේ විදිහට රට ගෙනිච්ච කියමුකෝ ඔව් ගෙනෙන්නලා කවදාම හරි දවසක අපිට මේ COVID මර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ කොයි වගේ කාල පරාසයක් ගියාට පස්සේද? ඔබතුමා දන්නවා මේ දවස්වල මගේ පසුබිම මම විදේශ රටවල් වල යුරෝපයේ රටවල් සහ ආසියානු රටවල් වල මේ උපදේශකත්වයක් දරනවා මේ කොවිඩ් සේෆ්ටි ගන්න ඕනේ ක්‍රියාදාම සම්බන්ධයෙන්. ඒකෙහිඳ මම ඒ රටවල් වල සහ වෙනත් රටවල් වල විශේෂඥයොත් එක්ක ගොඩක් මේ දවස්වල ටිකක් සම්බන්ධයි. එතකොට අපේ මතයේ තියෙන්නේ මේක 2021 අග දක්වා හෝ 2022 දක්වා මේක මර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මොකද කොරෝනා වෛරස් කියන එක ඉබේම නැතිවිය යුතු දෙයක් ඕක. අපි දැක්ක SARS-CoV-1 එක 2003 ඒක ඉබේම කාලයකට පස්සේ ඒක නැති වෙලා ගියා. ඉබෝලා එක කාලයකට පස්සේ නැති වෙලා ගියා. නමුත් මේ දැන් ඇවිල්ලා තියෙන ওই වෛරල් ලෝඩ් එක හින්දා අපි දකින්නේ මාස දෙකකින් තුනකින් මේකේ නැතිවීමක්. ඒකයි මම කියන්නේ මේක අවුරුදු එකක් හෝ එකමාරක් යන්නට ඉඩ තියෙනවා. ඉතින් අපි හැඩ ගැහෙන්න ඕනේ ඒකත් එක්ක ජීවත් වෙන්න. අපි හැඩ ගහන්න ඕනේ ජීවත් වෙන. ඉතින් මම මේ අවස්ථාවේ ජනාධිපතිතුමාත් එක්ක මේ අග්‍රී වෙනවා. එහෙම නැත්නම් මම ජනාධිපතිතුමාගේ පැත්තේ ඉන්න අපි රට විවෘත කර යුතුයි. අපි රට වහගෙන ඉන්න බෑ. නමුත් ඒ විවෘත කිරීමේදී තාක්ෂණ ක්‍රමයන් අපි අඳුරලා දෙන්න ඕනේ අපේ ලංකාවේ පුරවැසියන්ට අපේ ලංකාවේ ව්‍යාපාර වලට අලුත් තාක්ෂණ ගෙනල්ලා ඒ කර්මාන්ත ශාලා හෝ ඒ ව්‍යාපාර වල වැඩ කරන අයවලුන් කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා වෛරසයෙන් කොහොමද අපි බේරගන්නේ කියලා. ඉතින් දැන් නව තාක්ෂණ ක්‍රම තියෙනවා. දැන් ඒව තමයි දැන් හොංකොං, ජර්මනි ඒ වගේ රටවල භාවිත වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ රට විවෘතික එහෙම නැත්නම් අපේ ආර්ථික විවෘති කිරීම සම්බන්ධයෙන් අපි දැන් කොවිඩ් එක මර්ධනය කරන ගමන් ඒ කොවිඩ් මර්ධනය කරන ගමන් අපි ආර්ථික විවෘති කරන නව තාක්ෂණය ගැන අපි පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් විමසිලවත් මේ කියන්නේ අපි ගොඩක් ඒකට දැන් යොමු විය යුතුයි කියලා කියන එකයි මම අදහස මගේ අදහස. ඔබතුමන්ගේ පිළිතුරත් එක්ක මට තව ප්‍රශ්නයක් යොමු වෙනවා. දැන් මේ වෛරස් එකත් ඩෙන්ගු වගේ සදාකාලිකවම ලෝකයේ තුල තියෙන රෝගයක් නැත්තම් වෛරස් එකක් බබට පත් වුණොත් අපි කොහොමද එතකොට ජීවත් වෙන්නේ? නෑ මං කිව්වාගේ කොරෝනා කියන වෛරස් එක නව මුහුණුවරකින් තව අවුරුදු 5කින් මතුවෙන්න පුළුවන්. මේ කොරෝනා කියන වෛරස් එක ඇත්තටම මේක දිග කතාවක්. මේක සත්තුන්ගෙන් එන වෛරසයක් මේක. දැන් මම ඔබතුමාට සයන්ටිෆික් පැත්ත දෙනවා නම් මගේ ඒ පේපර් එක කිය මං ලියපු ඒ කතාව මම ඔබතුමාට පැහැදිලි කරන්න ඕනේ. නමුත් මේක මේ SARS-CoV කියන එක සත්තුන්ගෙන් සාමාන්‍ය සත්තුන්ගෙන් තව සතුකට ගිහිල්ලා ඊට පස්සේ අපිට එන වෛරසයක් මේක. දැන් SARS-CoV-1 එක ඇත්තරම මේ ඌරගෙන් මේ චිකන් නේ වෙනතම් කුකුලට ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සයාට ආපු එකක්. ඉතින් මේක අවුරුදු 5කින් 6කින් ආපහු ඔළුවේ සිවීමේ හැකියාවක් තියෙනවා මේකට. ඉතින් අපිට මේකට සම්පූර්ණයෙන් මේ ලෝකෙන් තුරන් කරන්න බෑ. ඉතින් ඒකයි මං කිව්වේ අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ තව අවුරුදු 5කින් 6කින්. දැන් මේක මර්ධනය කරත් 2021 22 වෙන කලින් මේක මං හිතනවා මේකේ අර මේ මේ මේකේ තියෙන ක්‍රියාකාරීත්වය නැති වෛරල් ලෝඩ් එක නැති වෙයි කියලා. ඉතින් එහෙම වුණයින් පස්සේ තව අවුරුදු 5කින් ආපහු මෙවැනි දෙයක්
සිදුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි අපි ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපි කරුවෙත්තේ හැමතිස්සෙම සූදානම් වෙලා ඉන්න. දැන් මොංගෝලියාව ඒ ක්‍රියාදාමයේ හරියට ඉටු කරලා තියෙනවා. දැන් මොංගෝලියාව ගත්තොත් ඒකුලන්ගේ මරණ එකක්වත් සිදු වුණේ නැහැ. එක මරණයක්වත් සිදු වුණේ නැහැ. ඒකුලන්ට ආපු කොවිඩ් පොසිටිව් ඔක්කොම පිට රටවල ඉඳන් ආපු ඒකුලන්ගේ මේ මේ මොංගෝලියන් මේ ජීවත්වන කට්ටිය. ඇතුලේ සමාජයේ කාටවත් ඕක හැදුන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒකුල සත්තු එක්කමයි ජීවත් වෙන්නේ. ඒකුලන්ගේ ගෙවල් හැම ගේකම ඒකුලන්ගේ මොංගෝලියාවේ ඒකුල සත් ඒකුලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් ඒකුලන්ගේ ප්‍රධාන ව්‍යාපාරයේ සත්ව කිරි බිත්තර මස් ඒ වගේ ව්‍යාපාර ඒකුල සත්තු එක්කමයි ජීවත් වෙන්නේ. ඒතරේ ඒකුලන්ට ඉබේම ඇන්ටි මේ ඒකුලන්ගේ ඒකට අර කොරෝනා එකට විරුද්ධව ඒකුලන්ගේ ඇඟේ තියෙන යම් කිසි ප්‍රමාණයක ප්‍රතිශක්තිකරණයක්. ඒක ඒක හේතුවක්. අනිත් හේතුව තමයි ඒකොල්ල හරියට කල්ලට වේලාවට ඒකොල්ල මාස 3ක් 4ක් 5ක් නෙවෙයි රට වැහුවේ. ඒකොල්ල මාස 6ක් රට වැහුවා. සම්පූර්ණයෙන් රට වැහුවා. ආර්ථිකය වැහුවා සම්පූර්ණයෙන් වහලා ඊට පස්සේ දැන් අන්න ඉස්කෝලේ ඇරලා කවුරුත් මාස්ක් අඳින්නේ නැහැ. නයිට් ක්ලබ් ඇරලා ෆිල්ම් හෝල්ස් ඇරලා. ඉතින් මම හිතන්නේ අපි තා පොඩ්ඩක් අර ડોක්ටර් පාදේනිය මේක හැමතිස්සෙම කියන අපි ඇත්තටම ස්වභාවයත් එක්ක පොඩ්ඩක් දැන් සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් අපි අපිට මේක තව අවුරුදු 5කින් මේක ආපහු මම දැන් කියන්නම් කොරෝනා වෛරස් එක ආපහු තව අවුරුදු 5කින් 6කින් ඉසෝසෝනවා. නොදැනුවත්කම නිසා මිනිස්සු බොහෝමයක් මේ වෙනකොට කොවිඩ් වෛරසයත් එක්ක පොරබදින්න සිද්ධ වෙලා තියෙනවා. මෙතුමන් මේ පිළිබඳව කල් තියාම බලධාරීන් දැනුවත් කරලා තිබුණත් මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම පොඩ්ඩක් පරක්කු වෙලා තියෙනවා. නමුත් දැන් ඒ ක්‍රියාමාර්ග වලට එළඹිලා තියෙනවා. කොහොමුණත් මෙතුමන් තව කාරණාවක් මේ මොහොතේදී මතු කරනවා. ඒ කියන්නේ කොවිඩ් වෛරස් අපි 2021 දී මර්ධනය කළත් තව ඍතු 5කින් 6කින් 7කින් නැවත වතාවක් වෙන මුහුණුවරකින් එන්න පුළුවන් කියන කාරණාව. මේ පිළිබඳව මෙතුමන් අදහස් පළ කරද්ද මෙතුමන්ට විශේෂඥ දැනුමක් තියෙනවා. මෙතුමන් තමයි සෞඛ්‍ය කළමනාකාරීත්වය හා ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙක් විදියට ලංකාව තුළ වැඩ කරන පිරිස අතර එක් පුද්ගලයෙක් සහ යුරෝපීය මට්ටමේ මේ කොවිඩ් මර්ධන කාර්යයන් සඳහා උපදේශකත්වයේ දක්වන කෙනෙක්. එවනු කෙනෙක් තමයි මේ පිළිබඳව කතා කරන්නේ. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට NIFM අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි. අය බොහොම ස්තුතියි පවිත්‍ර.